වියරු ගාතකයා පළවෙනි කොටසදී ඔයාලා දකින්න ඇති දේවින්ද තාරක චේතනා නිමාලි සහ කෝලිත කියන මිතුරන් පස් දෙනාත් එක්ක කොළඹ ග්‍රීන් ගාර්ඩන් හෝටල් එකට ආපු නිශාන් මල්වත්තව 210 කාමරේ ඉතාමත්ම අබිරහස් විදියට මැරිලා හිටියා. ඒ කොටස නොබල නම් මේක බලලා වැඩක් නැහැ. ඒ වගේම ඒ කොටස අමතකයි නම් වෙන මෙතන තියෙනවා ලින්ක් එක. මුලින්ම ඒක බලලා මේ වීඩියෝ එකට එන්න. ඉතින් ඔයාලා දකින්න ඇති මේ ඩිටෙක්ටිව් ඇල්බර්ට් දේවින්දගෙන් තාරකගෙන් ඒ වගේම රූම් බෝය ගෙනුත් ප්‍රශ්න කරනවා. ඒ වගේම දේවින්දගේ කාමරයේ තිබිලා මූඩිය නැති වස කුප්පියකුත් එස්.අයි. ජයකොඩි හොයා ගන්නවා. ඔන්න දැන් ඩිටෙක්ටිව් ඇල්බර්ට් සූදානම් වෙන්නේ මේ කතාවේ තීරණාත්මක චරිතයේ වෙච්ච කාමර අංක 213 ඉන්න නිමාලිගෙන් ප්‍රශ්න කරන්න යන්න. නිමාලි, සුයිසයිඩ් කරගන්න තරම් මහලොකු හේතුවක් නිෂාන්ට තිබ්බද? අනේ නෑ සර්. මට නම් ඒක හොඳටම විශ්වාසයි. හරි. මං වටින් ගොඩින් එන්නේ නැතුව කෙලින්ම අහන්නම්කො. නිෂාන් එක නිමාලිගේ තිබ්බ සම්බන්ධේ මොන වගේ එකක්ද? අපි දෙන්න අවුරුද්දකට වැඩි කාලයක් ගොඩක් ළඟින්ම ආශ්‍රය කළා සර්. ඇත්තටම ඒක යාළුකමකට එහාගේ සම්බන්ධයක් සර්. එතකොට දැන් එහෙම සම්බන්ධයක් නැද්ද? නෑ සර්. නිෂාන් චේතනත් එක්ක ෆෑ එකක් පටන් අරන් දැන් මාස කීපයක් වෙනවා. එතකොට නිමාලි, නිෂාන්ව අන්තිමට පණ පිටින් දැක්කේ කොයි වෙලේද ඔයා? ඊයර අපි හොටෙල් එකට ආවට පස්සේ නම් දැක්කෙම නෑ සර්. ඒ කියන්නේ අද දවසටවත් දැක්කේ නෑ කියන එකද? අනේ නෑ සර්. එතකොට අද උදේ 11ත් 11යි කාලත් අතර නිමාලි මොකද කරේ? නිමාලි කොහෙද හිටියේ? අනේ මං කාමරේම හිටියේ සර්. මගේ ටිකක් කොළුව කපියන් වුණා. ඇල්බර්ට් සර්, දේවින්දගේ රූම් එකට සිග්නල් ඉෂුව එකක් තියෙනවා සර්. ඒ වගේම නිෂානුයි තාරකයි රෙස්ටුරන්ට් එකට තේ බොන්න ගිහිල්ලා නිෂාන් හදිසියෙම පිට වෙලා යනවා 10:46ට. හරි ජයකොඩි. ඒක නෙමේ ජයකොඩි කතන්දරේ. අර රූම් බෝයි කිව්ව නේද නිෂාන් උදේ 11ට විතර නිමාලිගේ රූම් එකේ ඉඳන් එළියට එනවා දැක්ක කියලා. ඔව් සර්. නෑ ජයකොඩි. නිමාලි කියනවනේ නිෂාන්ව අන්තිමර දැක්ක ඊයේ රෑ කියලා. මොනවස? එතකොට නිමාලි මොකද මේ සිද්ධිය හංගන්න හදන්නේ? ඒක තමයි ජයකොඩි අපි හොයාගන්න ඕනි මෙතන. ජයකොඩිට මතකයි නේද නිෂාන්ගේ කාමරේ වතුර වීදුරුවක් තිබුණේ නැහැ. ඒ වුණාට තුන් කාලක් විතර පිරිත් ජග් එකක් තිබ්බා. හැබැයි මං දැක්ක ජයකොඩි නිමාලිගේ රූම් එකේ නිෂාන්ගේ රූම් එකෙන් අතුරු දහන් වෙච්ච වතුර වීදුරුව තිබ්බා වතුර ටිකුත් එක්ක. කොහොමද සර් කියන්නේ ඒක හරියටම නිෂාන්ගේ වතුර වීදුරුවමයි කියලා? නෑ ජයකොඩි. නිමාලිගේ රූම් එකේ වීදුරු දෙකක් තිබ්බා. අනිත් එක වතුර පිරිච්ච ජග් එකකුත් තිබ්බා. වතුර තිබ්බ වීදුරුවේ තිබ්බ වතුර ප්‍රමාණය හැටියට ඒක ඒ ජග් එකෙන් දාගත්ත වතුර වෙන්න බෑ. අනිවාර්යෙන් නිෂාන් තමන්ගේ රූම් එකෙන් ගෙනිච්ච වතුර වීදුරුව තමයි ඒක. එතකොට සර් නිමාලි කියන්නේ පට්ටපල් බොරුවක්. ජයකොඩි, අපේ ටීම් එකට ඒ රූම් එකේ තියෙන වීදුරු දෙකයි ජග් දෙකයි මේ දැම්මම චෙක් කරන්න කියන්නේ ජයකොඩි. මම හිතන්නේ අපිට මෙතනින් මොනවාම හරි හොඩුවාවක් ලැබේ ජයකොඩි. ඇල්බර්ට් සර්, ඇල්බර්ට් සර්. මොකෝ ජයකොඩි? සර් මේ දැන් කෝල් එකක් ආවා මීගොඩ අතකොටා මේ හොටෙල් එකේ ඉන්නවා කියලා. ඔත්තුවේ හැටියෙන් නම් සර් 218 රූම් එක බුක් කරලා තියෙන්නේ මිනිහටලු. මොනව? අතකොටා? යන්. මේ දැම්ම යන් ජයකොඩි ටීම් එකත් එක්ක එතෙන්ට. ඩිටෙක්ටිව් ඇල්බර්ට් ඇතුළු කණ්ඩායම ප්‍රසිද්ධ අපරාධකාරයෙක් වෙච්ච මීගොඩ අතකොටාව 218 කාමරේදී අත්අඩංගුවට ගන්න සමත් වෙනවා. අපි ආවේ මේ වෙනම කේස් එකකට. ඒත් අන්තිමට අපිට නොහිතපු ප්‍රතිඵලයක් නේ ලැබුණේ. නේද ජයකොඩි? ඒක නිස මූ කොච්චර අපෙන් කට්ටි පෙන්නද සර්. ජයකොඩි, මේ රූම් එක හොඳට සර්ච් කරලා බලන්න ජයකොඩි. ඕකේ සර්. චමින්ද විජේසිරි නොහොත් මීගොඩ අතකොට. කොමනුස්සය අතකොට අතකොට ගෑවට තමුන්ගේ අතකොට නෑනේ. ඒවෙන් වැඩක් නෑ. මට කියනවා තමුන් මොකද්ද මේ හොටෙල් එකේ කරන්නේ කියලා. ඔය අනිත් පොලිස් කාරයින්ට දාන සෙල්ලම් මාත් එක්ක දාන්න එපා හරි? සර් මන් දැන් පරණ වැරදි සේරම හදාගෙන ඉන්නේ සර්. මං ඒවට දඬුවමුත් වින්දානේ සර්. පොඩක් විවේක පාඩුවේ ඉන්න කියලා මම මේ හොටෙල් එකට ආවේ සර්. එහෙමද කියන්නේ? ඇල්බර්ට් සර්, මෙන්න තිනෝ සර් ගන්න එක. ඒක නෙමේ සර් විශේෂම දේ. බලන්න මේ ෆොටෝ එකේ ඉන්න කෙනාව අඳුරනෝද කියලා. මේ අර නිමාලි නේද? උඹ තාමත් කියන්නේ හොටෙල් එකට ආවේ නිවාඩුවක් ගත කරන්න කියලා දාතකොට. මේ දැන්වත් මට ඇත්ත ගිහන් අතකොට. නැත්තං ඉතින් උඹව ආයුධ පෙන්වන්න එක්ක යන්න තමයි වෙන්නේ අපිට.
අනේ සර් එහෙමනම් කරන්න එපා සර්. එහෙනම් කියපම් මිනිහෝ ඇත්ත. අර 210 කාමරේ ඉන්න නිශාන් සර් තමයි සර් කිව්වේ 213 රූම් එකේ ඉන්න මේ මේ මිස මරන්න කියලා සර්. මොනවා? නිශාන් නිමාලිව මරන්න කිව්වා? ජයකොඩි මේ මොකද්ද ජයකොඩි මේ වෙන්නේ යන්නේ? අනේ ඔව් සර්. මම බොරු කියනවා නම් ඒක නිශාන් සර්ගෙන්ම අහලා බලන්නකෝ සර්. නිශාන්ගෙන් අහන්න? ඇයි උඹ දන්නේ නැද්ද නිශාන් මැරිලා කියලා? මොනවා සර්? ඇත්තටම මම රූම් එකේමයි හිටියේ සර්. මම මේ කිසි දෙයක් ගැන දන්නේ නැහැ සර්. ජයකොඩි මේ කේස් එක අපි හිතුවට වඩා ටිකක් සංකීර්ණ වීගෙන එනවා වගේ ජයකොඩි. හරි අපි බලමුකෝ. ඒත් මට හිතාගන්න බැරි නිශාන් වෙන කෙනෙක්ව මරන්න ප්ලෑන් කරලා අන්තිමේ මිනිහම මැරුණේ කොහොමද කියලා. අනිත් එක නිමාලි සර්. එයා මොකට බොරු කියනවද? එතකොට දේවින්දගේ රූම් එකේ තිබිලා හම්බෙච්ච මූඩිය නැති වස බෝතලේ. හරි හරි අපි යන්කෝ චේතනාට කතා කරන්න. මේ කේස් එකේ පොටක් අපිට කොහෙන් හරි අහුවේ ජයකොඩි. චේතනා සමරවීර අද උදේ 11:00 කාලයි අතර ඔයා කොහෙද හිටි? මං රූම් එකේ හිටියේ සර්. සොය කියන වෙලාව හැටියට මං හිතන්නේ මම බාත්รูම් එකේ හිටියේ. එතකොට ඔයා නිශාන්ව අන්තිමට දැක්කේ කොයි වෙලේද? සර් මං උදේ 9:00 විතර දැක්කා නිශාන් 218 රූම් එකේ ඉඳන් එළියට එනවා. 218? ඔව් සර්. ඒක යාගේ යාළුවෙක් ඉන්නා කියලා කියාගෙන තමයි සර් නිශාන් ගියේ. චේතනා අපිට අහන්න ලැබුණු හැටියට නම් ඔයයි නිශානුයි ලවර්ස්ලා. ඔව් සර්. එතකොට චේතනාට අදහසක් තියෙනවද නිශාන්ගේ මරණය සිද්ධ වුණේ කොහොමද කියලා? වායකට කාව හරි සැක කරනවද? මං ඉතින් කාව කියලා සැක කරන්නද සර්? නිශාන්ට කවුරු හරි හතුරු හිටියද? මං දන්න තරමින් නෑ සර්. ජයකොඩි පොඩ්ඩක් එළියට එන්න ජයකොඩි. චේතනා අපිට විනාඩියක් දෙන්න. ඩිටෙක්ටිව් ඇල්බර්ට් ජයකොඩිත් එක්ක එළියට යනවා වගේ බොරු රඟපෑමක් කරලා දොරෙන් එළියට අඩියක් තියලා නැවතත් කාමරයට හැරුණා. ඒ වෙලාවේ චේතනා ඇඳ උඩ තිබ්බ ලියුම් කවරයක් වගේ දෙයක් කඩිමුඩියේ තමන්ගේ හෑන්ඩ් බෑග් එකට ඔබා ගන්නයි හැදුවේ. හා චේතනා මට පොඩ්ඩක් බලන්න පුළුවන්ද ඔයා ඔච්චර හදිසියෙන් බෑග් එකට ඔබා ගන්න හැදුවේ මොකද්ද කියලා? ජයකොඩි ඒක පොඩ්ඩක් ගන්න. ඇල්බර්ට් සර් මේ අර අත කොටා ළඟ තිබ්බ ෆොටෝ එකමනේ. මට ඔය බිල් එක පොඩ්ඩක් දෙන්න ජයකොඩි. චේතනා ඔයා මොකද්ද මේ නිමාලගේ ෆොටෝ දෙකක් තියාගෙන කරන්නේ? මේ සර් ඒක මේ නිශාන් තමයි සර් ඒක ගෙනාවේ. මේ බිල් එකේ නම් තියෙනවා ෆොටෝ 3ක් ඉෂූ කළා කියලා. එතකොට කොහොම අනිත් ෆොටෝ එක? අනිත් ෆොටෝ එක ගැන නම් මම මුකුත් දන්නේ නැහැ සර්. හැබැයි මේ බිල් එකේ තියෙන්නේ නම් චේතනා සමරවීරට මේ ෆොටෝස් ටික ඉෂූ කරා කියලා. මේ සර් අපි දෙන්නම තමයි ස්ටුඩියෝ එකට ගියේ සර්. ඒකත් මේ මර්ඩර් එක වගේම අභිරහසක් නේ චේතනා. හරි හරි. අපි දැනුම් දෙනකන් මේ රූම් එකෙන් පිටට යන්න තහනම්. හරිනේ? චේතනා මගේ ෆෝන් එකේ පොඩි සිග්නල් ඉෂුව එකක් තියෙනවා. මට පුළුවන් නම් ෆෝන් එක දෙනවද පොඩ්ඩකට කෝල් එකක් ගන්න. ඩිටෙක්ටිව් ඇල්බර්ට් ඇමතුමක් කරන් නැවතත් ෆෝන් එක චේතනා අතටම දුන්නා. ජයකොඩිටත් ඒක ප්‍රශ්නයක් වුණත් ඒ බව අඟවන්න ගියේ නැහැ. ඇල්බර්ට් සර් මේ කේස් එක එන්න එන්නම සංකීර්ණ වෙනවානේ. මේක ජයකොඩි පැටලිච්ච නූල් බෝලයක් වගේ. අපි යන්කෝ අර ඉතුරු වෙලා ඉන්නේ යාළුවගෙනු ප්‍රශ්න කරන්න. ඉතින් මම පහුගිය වීඩියෝ එකෙත් මතක් කළා හඬ කැවීමට දක්ෂයෙක් ඉන්නවා නම් පුදුමයි එයාලට අවස්ථාවක් දෙන්න කැමතියි කියලා. තවමත් දක්ෂය කීප දෙනෙකුට අවස්ථාව තියෙනවා. මේ වීඩියෝ එකේ ඔයාලා කැමති දෙබස් කීපයක් ඔයා ඔය තිරේ දකින අංකයට WhatsApp මාර්ගයෙන් යොමු කරන්න. මේ නම්බර් එක පුදුමයාගේ මිතුරෙක්ගේ. එයා තමයි තෝරගන්න අයව පුදුමයාට යොමු කරන්නේ. අන්න ඒක නිසා ඇමතුම් මරම් එයාට කරදර කරන්න එපා. ඔයාලගේ වොයිස් මැසේජස් විතරක් WhatsApp මාර්ගයෙන් එයාට යොමු කරන්න. කෝලිත කොහොමද මේ සිද්ධිය ගැන දැනගත්තේ? සර් මම පූල් එකේ ස්විමින් කර කර හිටියේ. එකපාරටම දේවින්ද තමයි සර් දුවගෙන ඇවිල්ලා මට පණිවිඩය කිව්වේ. ඔයා පූල් එකට ගියේ කීයට විතරද? එතකොට මොකද මේ ඇවිදින්න කොළඹාපු ඔයාලා අද උදේ වරුවම නිකරුණේ ගත කළේ හොටෙල් එකට වෙලා? පූල් එකට යද්දි නම් සර් 11 විතර වෙන්න ඇති. අපි අද හවසට තමයි සර් පොඩ්ඩක් වටේ පිටේ ඇවිදින්න තීරණය කරලා තිබුණේ. ඒකත් එහෙමද? ඇල්බර්ට් සර් සර්ට පේනවද අන්න අතන බිම තියෙන මූඩිය? ඔන්නේ ජයකොඩි. එතකොට ඒ අර බෝතලේ මූඩියද ජයකොඩි?
ඉතින් පේනවනේ මේ අබිරහස කොච්චර කුතුහලයේ දනවමින් ඉස්සරහට ගලාගෙන යනවද කියලා. තව එකම එක කොටසකින් මේ අබිරහස් සියල්ලම හමාර වෙනවා. දේවින්ද, චේතනා, නිමාලි, කෝලිත, ඒ වගේම තාරක මේ අය අතරින් මිනිමරුව කවුරු වෙයිද? එතකොට අපිට මේ හෝටලේ ඉඳලා පොලිස් අත්අඩංගුවටපත් වෙච්ච අතකොටාව අමතක කරන්නත් බෑ. අවසාන මොහොතේ වස බෝතලේ මූඩිය කෝලිතගේ කාමරයෙන් මතුවීමෙන් මේ සිද්ධිය නැවතත් උඩු යටිකුරු වෙනවා. කොහොම වුණත් නොවැම්බර් 20 වෙනි සෙනසුරාදා උදෑසන 11ට මේ සියලුම අබිරහස් විසඳෙනවා. රැඳිලා ඉන්න ඩිටෙක්ටිව් ඇල්බර්ට් උත් එක්කයි.